අද දවස YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කාන්තාව හා රූපලාවන්‍ය කියන්නේ කිසිම දවසක වෙන් කරන්න බැරි දෙපාර්ශවයක්. බොහෝ කාන්තාවන්ට මනසට වද දෙන ප්‍රශ්නයක් තමයි අධික තරබාරු බව. අධික තරබාරු බව පළමුව ඔබගේ රූපේ නිරෝධී බවත් දෙවනුව රූපේ සුන්දරත්වයක් නැති කර දමනවා. මුලින්ම අපි බලමු තරබාරු බවට හේතු මොනවද කියලා. අධික තරබාරු බවට මූලිකම හේතුව පිටිසහිත ආහාර, පැණි රස ආහාර සහ තෙල් ආහාර අධිකව දැනිම. ඔබ පාලනයකින් තොරව පිටි ආහාර ආහාරයට දන්නවනම්, පැණි රස ආහාර ආහාරයට දන්නවනම්, තෙල් සහිත ආහාර ආහාරයට දන්නවනම් ඔබේ ශරීරයේ බර ඔබටත් නොදැනීම වැඩි වෙනවා. ඔබ තරබාරු බවින් මිදෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම තෙල් ආහාර, පිටි ආහාර, පැණි රස ආහාර සීමා කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තරබාරු බවට බලපාන තවත් මූලිකම හේතුවක් තමයි අපි ව්‍යායාම නොකර සිටීම. සෑම පුද්ගලයෙක්ම දිනකට විනාඩි 20ක්වත් ව්‍යායාම කළ යුතුයි. ව්‍යායාම කරන විට අපේ ශරීරය තුල එක් රැස් වෙලා තියෙන කැලරි දහනය වෙනවා. එසේ නොවුනොත් ශරීරය තුල කැලරි තැන්පත් වෙලා අපේ තරබාරු බව ඇති වෙනවා. ඔබ ව්‍යායාම කළ යුත්තේ මහත් අඩු කරන්න නෙමෙයි. ඔබ ව්‍යායාම කළ යුත්තේ ඔබේ නිරෝධී භාවය ආරක්ෂා කර ගන්න. තරබාරු බවට බලපාන තවත් සාධකයක් තමයි හෝමෝන විපර්යාසය. බොහෝ වෙලාවට හෝමෝන විපර්යාසය නිසා තරබාරු බව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තයිරොක්සින් වැනි හෝමෝන වල අසමතුලිතතාවයේ හේතු කොටගෙන තරබාරු බව ඇති වෙනවා. ඒ වගේම ඇතැම් බටහිර ඖෂධ භාවිතය නිසා තරබාරු බව ඇති වෙනවා. උදාහරණයක් විදිහට දරුවන් පාලනය කරන උපත්පාලන පෙති භාවිතය නිසා, උපත්පාලන එන්නත් භාවිතය නිසා ඇතැම් කාන්තාවන් හට තරබාරු බව ඇති වෙනවා. ඒ වගේම මානසික ආතතියක් තරබාරු බවට හේතු වෙනවා. මානසික ආතතියේදී කෝටිසෝල් නැමැති හෝමෝනය ශරීරයට මුදා හරිනවා. කෝටිසෝල් හෝමෝනයට බඩගිනි ඇති වෙනවා. එවිට ඔබ කනවා. අධිකව කෑම නිසා තරබාරු බව ඇති වෙනවා. ඒ වගේම ප්‍රවේණියත් අධික තරබාරු බවට බලපානවා. ප්‍රවේණිය කියන්නේ මව්පියන්ගේ බලපෑම. ඔබේ මව්පියන් තරබාරු නම් ඇතැම් විට ඔබත් තරබාරු පුද්ගලයෙක් විය හැකි. මේ හේතු තරබාරු බවට බලපානවා. මේ කුමන හේතුව නිසා ඔබ තරබාරු බවට පත්වුවත් නිසකෙම්ම ඔබේ ශරීරයේ බරහා බඩ අනිවාර්යයෙන්ම අඩු කරන්න පුළුවන්. අද දවස YouTube channel එක හරහා මම ඔයාලට කියලා දෙනවා දෙහි භාවිතා කරලා දින 14ක් තුලදී ඔබේ ශරීරයේ බරහා බඩ අඩු කරගන්න විදිහ. මේ සඳහා අපි දින 14ක් දෙහි පානය කරන්න ඕන. පළවෙනි දවසේදී වතුර අඬු කෝප්ප එකකට දෙහි දෙඩි එකක යුෂ මිශ්‍ර කරලා මීපැණි තේ හැඳි බාලයක් දාලා උදෑසන හිස් බඩ බොන්න ඕන. දෙවෙනි දවසේදී වතුර අඬු කෝප්ප දෙකකට දෙහි දෙඩි දෙකක යුෂ මිශ්‍ර කරලා මීපැණි තේ හැඳි බාලයක් දාලා පළවෙනි කෝප්පයේ උදෑසන හිස් බඩ, දෙවන කෝප්පයේ උදෑසන ආහාරයට පෙරත් බොන්න ඕන. තුන්වෙනි දවසේදී වතුර අඬු කෝප්ප තුනක ප්‍රමාණයට දෙහි දෙඩි තුනක යුෂ මිශ්‍ර කරලා මීපැණි තේ හැඳි බාලයක් දාලා පළවෙනි කෝප්පයේ උදෑසන හිස් බඩ, දෙවන කෝප්පයේ උදෑසන ආහාරයට පෙර, තුන්වන කෝප්පයේ දවල් ආහාරයට පෙන පානය කරන්න ඕන. හතරවෙනි දවසේදී වතුර අඬු කෝප්ප හතරක ප්‍රමාණයට දෙහි දෙඩි හතරක යුෂ මිශ්‍ර කරලා මීපැණි තේ හැඳි බාලයක් දාලා පළවෙනි කෝප්පයේ උදෑසන හිස් බඩත්, දෙවන කෝප්පයේ උදෑසන ආහාරයට පෙරත්, තුන්වන කෝප්පයේ දවල් ආහාරයට පෙරත්, හතරවන කෝප්පය රාත්‍රී ආහාරයට පෙරත් පානය කරන්න ඕන. පස්වැනි දවසේදී වතුර අඬු කෝප්ප පහක ප්‍රමාණයට දෙහි දෙඩි පහක යුෂ මිශ්‍ර කරලා මීපැණි තේ හැඳි බාලයක් දාලා පළවන කෝප්පය උදෑසන හිස් බඩ, දෙවන කෝප්පය උදෑසන ආහාරයට පෙර, තුන්වන කෝප්පය දවල් ආහාරයට පෙර, හතරවන කෝප්පය රාත්‍රී ආහාරයට පෙර, පස්සන කෝප්පය රාත්‍රී නිින්දට පෙර පානය කරන්න ඕනේ.
හයවැනි දවසේදී වතුර අඩු කෝප්ප 6ක ප්‍රමාණයට දෙහි දෙඩි 6ක යුෂ මිශ්‍ර කරලා මේ පැණි තේ හැඳි බාදයක් දාලා පළවන කෝප්පය උදෑසන හිස්බඩ දෙවන කෝප්පය ආහාරයට පෙර උදෑසන තුන්වන කෝප්පය උදෑසන ආහාරයට පසු හතරවන කෝප්පය දවල් ආහාරයට පෙර පස්වන කෝප්පය දවල් ආහාරයට පසු හයවන කෝප්පය රාත්‍රී ආහාරයට පෙර පානය කරන්න ඕනේ. හත්වැනි දවසේදී වතුර අඩු කෝප්ප 7ක ප්‍රමාණයට දෙහි දෙඩි 7ක යුෂ මිශ්‍ර කරලා මී පැණි තේ හැඳි බාදයක් දාලා පළවන කෝප්පය උදෑසන හිස් බඩත් දෙවන කෝප්පය ආහාරයට පෙරත් උදෑසන තුන්වන කෝප්පය උදෑසන ආහාරයට පසු හතරවන කෝප්පය දවල් ආහාරයට පෙර පස්වන කෝප්පය දවල් ආහාරයට පසු හයවන කෝප්පය රාත්‍රී ආහාරයට පෙර හත්වන කෝප්පය රාත්‍රී ආහාරයට පසු පානය කරන්න අවශ්‍ය වෙනවා. අටවැනි දවසේදී ඔබ හත්වැනි දවසේ දෙහි පානය කරපු ආකාරයට නවවැනි දවසේදී හයවන දවසේ දෙහි පානය කරපු ආකාරයට දහවන දවසේදී පස්වන දවසේ දෙහි පානය කරපු ආකාරයට 11වන දවසේදී හතරවන දවසේ දෙහි පානය කරපු ආකාරයට 12වන දවසේදී තුන්වන දවසේ දෙහි පානය කරපු ආකාරයට 13වන දවසේදී දෙවැනි දවසේ දෙහි පානය කරපු ආකාරයට 14වන දවසේදී පළවන දවසේ දෙහි පානය කරපු ආකාරයට පානය කරන්න ඕනේ. අද මම ඔයාලට කියලා දෙනවා ඉස්සෙල්ලාම පළවෙනි දවසේදී කොහොමද දෙහි පානය හදාගන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද මේ දෙහි පානය පළවෙනි දවසේ පානය කරන්න හදාගන්නේ කියලා. වතුර අඩු කෝප්ප එකකට අපි දෙහි දෙඩියක විෂ මිශ්‍ර කර ගන්න අවශ්‍ය වෙනවා. වතුර අඩු කෝප්ප එකට දෙහි දෙඩියක විෂ මිරිකුවට පස්සේ අපි කරන්න ඕනේ මී පැණි තේ හැඳි බාදයක් එකතු කරන්න ඕන. මී පැණි වලදී සාමාන්‍ය වසරක්වත් පැරණි මී පැණි එකතු කරන්න පුළුවන් නම් තමයි වඩා හොඳයි කියන්නේ. මී පැණි හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මේ සාදාගත් මිශ්‍රණය අපි පෙරන්න ඕනේ. පෙරුවාම මේකේ තියෙන ඇට රේණු ඉවත් වෙනවා. ඊට පස්සේ තමයි අපි මේක පානය කරන්නේ. මේ විදිහටම තමයි අනිත් දවස්වල දෙහි හදලා වාලා පානය කරන්න අවශ්‍ය වෙන්නේ. ඔබට දැන් පැහැදිලි ඔබ පළවෙනි දවසේ වතුර අණු කෝප්ප එකකට දෙහි දෙඩි එකක විෂ මිශ්‍ර කළා. හත්වන දවස වෙනකොට වතුර අණු කෝප්ප 7කට දෙහි දෙඩි 7ක විෂ මිශ්‍ර කළා පානය කරනවා. 14 වන දවස වෙනකොට නැවත ඒ ක්‍රමයෙන් අඩු වෙනවා. මෙම පානය කරන ක්‍රමවේදයට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී කියනවා වර්ධමාන ක්‍රමය කියලා. මෙම ප්‍රතිකාරය කිරීමෙන් දින 14ක් තුලදී ඔබේ ශරීරයේ බරහා බඩ අඩු වෙනවා. මෙම ප්‍රතිකාරය කරන අතරතුර මම කලින් සඳහන් කළ මහත් වීමට බලපාන හේතු වලින් ඔබ අනිවාර්යයෙන්ම වැළකී සිටිය යුතුයි. ඔබ දෙහි පානය කරන්නේ ශරීරයේ බර අඩු කර ගන්න, බඩ අඩු කර ගන්න. නමුත් ඔබට දෙහි පානයේ අත්වන වාසි රාශියක් තියෙනවා. දෙහි තුල අන්තර්ගත වෙනවා සිට්‍රික් අම්ලය. සිට්‍රික් අම්ලය ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වෙනවා. ශරීරයේ තුල කැලරි දහනය වේගවත් කරනවා. ශරීරයේ තුල ඔබේ වකුගඩු තුල සෑදෙන ජල් දියකර හැර ගැනීමට දෙහි උපකාරී වෙනවා. හදවත් රෝග සුව කර ගැනීමට දෙහි තුල අන්තර්ගත සිට්‍රික් අම්ලය උපකාරී වෙනවා. ඒ වගේම දෙහි තුල අන්තර්ගත වෙනවා විටමින් C. විටමින් C ඔබේ සමෙහි රැලි වැටීම් අවම කරලා තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න උපකාරී වෙනවා. ඒ වගේම සමෙහි සිනිඳු බව ඇති වෙනවා. ඒ වගේම කුරුලෑ ලපකැලැල් ඇතිවීම වළක්වනවා. සමෙහි සිදුරු ඇතිවීම වළක්වනවා. විටමින් C අන්තර්ගත දෙහි පානය නිසා ඔබේ රුවක් වර්ධනය වෙනවා. ඒ වගේම දෙහි තුල
අන්තර්ගත වෙනවා ඩී ලිමොනින් නැමැති සංජටකය. ඩී ලිමොනින් නැමැති සංජටකය විශේෂයෙන්ම කාන්තාවන්ගේ පියවරු ආශ්‍රිත පිළිකා ඇතිවීම වලක් වනවා. ඒ වගේම දෙහි ප්‍රතිබැක්ටීරියා නාශකය ඔබේ ශරීරය තුළ එකතු වෙලා තියෙන විෂ හරණය කිරීමේ හැකියාවකුත් දෙහිවලට තියෙනවා. අද දවස YouTube channel හරහා එක්වලා ඉන්න ඔබ දෙහි පානය කරන්නේ ශරීරයේ බරහ බඩ අඩු කර ගන්න. නමුත් ඔබටත් නොදැනීම ඔබේ රුව වර්ධනය කර ගැනීමට දෙහි වලින් මහත් ප්‍රයෝජනයක් අත්වන බව ඔබ දන්නවා. මේ වැඩසටහන බලන ඔබට ආරාධනා කරනවා මෙම ප්‍රතිකාර අත්හදා බලලා ඔබට ලැබෙන සුවය පිළිබඳව දැනුවත් කරන්න කියලා.